මේ කාලයේ තුලදී අකණ්ඩව ක්‍රියා කරපු නිසා අද අපේ සෞඛ්‍ය සේවකයන් මහන්සි වෙලා වෙහෙස වෙලා ලෙඩ වෙලා මැරිලා දැන් කඩාවැටීමකට එන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කියනවා නම් the health sector has reached its tipping point අපි එහෙනම් මේ අය ආරක්ෂා කරන්න පුළුවන් එකම මාර්ගය පොදු ප්‍රතිපත්ති මාලාව ඇති කළ හැම එක්කෙනාම පිළිඅරගෙන ඒ සඳහා අපි සැලසුම් ඇති කිරීම අන්න ඒ මාර්ගයෙන් පමණයි අපිට මේ තත්ත්වය නවත්තන්න පුළුවන් පළමුවෙන්ම වෛද්‍ය උපදෙස් අරගන්න තාම වෛද්‍ය උපදෙස් අනුව සම්පූර්ණ වෛද්‍ය උපදෙස් අනුව අපේ ආණ්ඩුව ක්‍රියා කරලා නැහැ අනික් අතට මලේසියාවේ වෛද්‍ය උපදෙස් දුන්නේ ගමන් දවස් 14කට මුළු රටම වහලා දැම්මා ඒ වගේම මේ අවස්ථාවේදී අපිට වුවමනා එන්නත් ප්‍රමාණය අපි ලබා ගන්නට වුවමනා විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය එන්නත් ලබා ගන්න කිවිසුම් අත්සන් කරනවා කිව්වේ අවස්ථාවේදී ෆයිසර් සමාගමේ යෝජනා ඉදිරිපත් කළා දෙසැම්බර් මාසයේ අපි දැන් ක්‍රියා කරන්නේ මාස 7ක් ගියන් පස්සේ පමණයි ඇයි ඒක සිදු වුනේ මේක විශාල අපරාධයක් දැන් අපි එන්නත් මිලදී ගන්නවනම් ඒ සමාගම් වල නිරලත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් පමණක් මිලදීලා ගන්න අනික් අය මෙතන ඉන්නේ යම් කිසි දෙයක් හම්බ කරගන්න මේක මුදල් හම්බ කරගන්න ස්ථානයක් බවට පත් කරන්න එපා